අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රිලේෂනල් ඔපරේටර්ස් ගැන. අපිට දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි සංසන්දනය කරන්න ඕන නම් තමයි අපි මේ රිලේෂනල් ඔපරේටර්ස් පාවිච්චි කරන්නේ. දැන් මේ රිලේෂනල් කියන වචනේ ගත්තත් අපි දන්න වචන කීපයක් තියෙනවා රිලේෂන්ෂිප්, රිලේෂන්, ටෝකන් කියන්නේ මොකක්ද සම්බන්ධයක්. අන්න ඒ වගේ තමයි මේ රිලේෂනල් ඔපරේටර්ස් එකෙන් කරන්නේ දෙන්නෙක් හරි කීප දෙනෙක් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා බලන්න. දැන් මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. අපි මිනිස්සු දෙන්නෙක් ගමු. මිනිස්සු දෙන්නගේ තියෙන දේවල් वयस अपट संसाधनेटर පළවෙනි එක තමයි equal to operator. ඒක සංකේතවත් කරන්නේ සමාන ලකුණු දෙකකින්. ඊළඟට not equal to operator. ඒක මෙන්න මේ විශ්මයාදී ලකුණයි සමාන ලකුණු. ඊළඟට greater than operator. ඊළඟට less than operator. ඊළඟට greater than or equal to operator. එතකොට දාන්නේ මේ ලකුණයි සමාන ලකුණු. එතකොට less than or equal to operator. එතකොට මේකයි සමාන ලකුණු. දැන් අපි මේ එක එකක් C language එකෙන් implement කරලා බලමු. දැන් මෙතනදී අපිට මිනිස්සු දෙන්නෙක් ගන්න බෑනේ. මෙතනදී අපි මොකක් හරි data දෙකක් අරගෙන තමයි compare කරන්න වෙන්නේ. අපි integer type එකේ data ගමු. මම මුලින්ම header file එක අරගෙන තිනවා. ඊළඟට main function එක හදාගෙන තියෙනවා. දැන් මම අපේ main function එක ඇතුළට ඇවිල්ලා මේක කරමු. මම මුලින්ම data type එකේ නම දෙනවා int කියලා. ඊළඟට මම data දෙකක් ගන්නවා. මම පළවෙනි variable එක a කියලා හදාගන්නවා. एक वैल्यू एक विधि मम पहा स्टोर करा इलाट मम देवनी का इंटीजर का किंद मेला इनकेम अदन मम एक वेरियबल नेम बी देन इलाट बी वर्ट वैल्यू एक विधि मम तुन दे रिलेशन ऑपरेटर्स अलवेनी के ईक्वल टू ऑपरेटर समान लाख देखा मम मुल प्रिंट एक දැන් ඒ වගේම කියන්න ඕන මෙතනදී අපිට output වෙන්නේ true ද false ද කියන එක. දැන් true නම් එක කියන එක output වෙනවා false නම් බිංදුව කියන එක තමයි output වෙන්නේ. අපිට මතකයි අර bool std එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. bool std header file එක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. මොකද අපි එක හරි බිංදුව හරිනේ output කරන්නේ. ඒ හින්දා මෙතනට format specifier විදිහට ප්‍රතිශත ලකුණ සහ d අකුරු දැම්මම හරි. දැන් ඊළඟට අපි අපේ relation operator එක දාලා මේක compare කරමු. මම මුලින්ම බලන්නේ a කියන එක b ට සමානද කියන එක. දැන් මේක run කරවල තින් මට බිංදුව කියලා තමයි output වෙන්න ඕන. මොකද මේ දෙක සමාන නැහැනේ. පහ සමාන නැහැ තුනට. හරි. දැන් මම මේක comment එකක් කරන්නම්. ඊළඟට මම මගේ දෙවෙනි relational operator එකට යනවා. ඒ තමයි not equals. තනදිත් අපිට බූලියන් වැලියු එකක්ම අවුට්පුට් වෙන්නේ එක හරි බිංදුව හරි. ඊළඟට මම මෙතනදී ඔපරේටර් එක වෙනස් කරමු. හරි. A මේ කියලා තියෙන්නේ A විශාලයි B කියලා. ඒ කියන්නේ 5 විශාලයි 3 ඇත්ත. එතකොට අපිට එක තමයි අවුට්පුට් වෙන්නේ. හරිනේ. හරි. දැන් අපි අපේ ඊළඟ රිලේෂන් ඔපරේටර් එකට ඒ කියන්නේ less than. මම මෙතනදී ඔපරේටර් එක වෙනස් කරන්නම්. less හරි දැන් මම මේක රන් කරවද්දී මෙතනදි කියලා තියෙන්නේ පහ කියන එක කුඩයි 3ට වගේ බොරුනේ ඉතින් ඒ බිංදුව අවුට්පුට් වෙනවා හරි දැන් අපි ඊළඟ රිලේෂනල් ඔපරේටර් එකට යනවා එතෙන්දි කරන්නේ greater than or equal ඒ කියන්නේ විශාල හෝ සමානද කියන එක තමයි බලන්නේ මේ කන්ඩිෂන්ස් දෙකෙන් එකක් හරි සත්‍ය වෙනවා නම් true කියලා අවුට්පුට් වෙනවා දෙකම අසත්‍ය වෙනවා නම් විතරක් false කියලා අවුට්පුට් වෙනවා මම ඒක හදන්න තව වේරියබල් එකක් හදාගෙන ඉන්නවා මම c කියලා වේරියබල් එකක් හදාගෙන ඒකේ වැලියු එක විදිහට
තුනම ස්ටෝක් කරන්න. හරි. මම print f එකක් දාන්නම්. ඊළඟට අපේ මෙතන variable දෙක විතරක් වෙනස් කරන්න. b greater than or equal to c. මේකෙන් බලන්නේ b කියන එකේ අගය c කියන එකේ තියෙන අගයට විශාල හෝ සමානද කියලා. දැන් මේක සමාන වෙන හින්දා අපට එක output වෙන්න ඕන. දැන් එතනදී පළවෙනි එක greater than කියන එක අසත්‍යයි. හැබැයි මේ equal කියන එක සත්‍යයි. ඒක නිසා අපට එක output වුණා. අපි අපි අවසාන relational operator එකට යනවා. ඒකෙන් කියන්නේ less than or equal. මෙතනදී බලන්නේ a කියන එක b-ට වඩා උඩා හෝ සමානද කියලා. ඒක අසත්‍යයි. ඒකින් අපිට බිංදු output වෙනවා. ඔව්.